Mage Wewa. අනේ මෙලයියා මේ ගිහින් බලපන් බං අර ගේට් එක ගාව දෙකේ හතරේ පොලු තියන් ඉන සෙට් එක කවුද කියලා හරි ඉතින් ඇයි ඉතින් ඔබ එකට මාවම යවන්නේ අපි දෙන්නම යමුකෝ නෑ නෑ ඔබ ඔබ ඵලයන් මං එන්න මානේ ඒ වුණාට මට මෙහෙමයි බා මට බයයි ඇත්තටම බයයිනේ මේ මං කියන්නේද මේ අපි දෙන්නම යමු අනික මචං මං ඇත්තටම බයයි මං ඔබ වගේ නෙමෙයි මං ඒක කෙලින් කියනවනේ ඈ නිම්බලගේ කය විතරයි ඔබ වෙන වෙලාවට නෑ කියන්නේ ඔබ වෙන බ්ලැක් බෙල්ට් කාර්යය කියලා ඔව් ඉතින් වෙන වෙලාවල් කියන්නේ ඒ දවස්වල තිබුණේ බ්ලැක් බෙල්ට් දැන් තියෙන්නේ බ්‍රවුන් බෙල්ට් එකක් බලපන් මම ඉගෙනගෙන තියෙන්නේ මචං අතින් පයින් ගහගන්න ඈ නැතුව මේ කඩු පොළු අරන් එන උන් එක අතින් පයින් ගහගන්න නෙවෙයිනේ කඩු නෑ බං කඩු නෑ මුන්න මොරටුවේ ලී මෝලක වැඩ කරන්නේ උන්ද කොයිද බලපන් කො හැම එකාගේම අතේ තින්නේ තාර සයිස් පොළු මචං මුන් මොරටුවේ කිව්වට මොරටුවේම නිකන් එවුන් වෙන්න බෑ ඇඳන් හදන්නේ උන්ද කොයිද දෙකේ දෙකේ පොළු තියෙන්නේ ඇඳන් හදන්නේ දෙකේ දෙකේ වෙන්නේ මේ බං තුනේ හතරේ වෙයි නංගි ඇයි අක්කේ මේ මං බෑන්ක් එකට යන එකේ මාත් එක්කම යන් ටවුමට යන්න ඕනේ කිව්ව නේද අක්ක ට්‍රයි ෂෝ එකේ නේද යන්නේ නැතු ඉතින් අපිට කාර් තියෙන එකක්ගේ ලැජ්ජාවේ බෑ බෑන්ක් එකක නේද වැඩ කරන්නේ කාර් එකක් ගන්නකෝ කාර් එකක් ගන්න තිබ්බා මේ ගෙදරට ලෝන් එකක් දාලා තිබ්බේ නැත්තා මෝඩියේ ගේ හදලා ඉවර වුණාට ලෝන් එක ඉවර නෑනේ කාර් එකක් ගන්න හිතන්නේ වෙන්නේ මේක ගෙවලා ඉවර වුණාම ඔකට ඉතින් ක්‍රමයක් තියෙනවා හැබැයි ඒ මොකද්ද කාර් එකක් තියෙන කොල්ලෙක් වල්ලගෙන මැරි කරන්න ඉවරයිනේ ආ මොකද හිනාවුනේ ඒ හිනාව නම් ලොකු කතාවක් තියෙනවා වගේ අක්කේ මේ මට ඇත්ත කියනවා කවුරු හරි ඉන්නා නේද ඔයාගේ හිතේ අම්මෝ ලයියෝ මගේ ඇඟිලි වතුර විලා බං හිටි උඹ පරිස්සමෙන් ආව නේද ඔව් හරි 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 පරිස්සමට ආවා මොනවද බං උඹේ බෙල්ලෙන් අල්ලගෙන අර කිව්වේ මේ උන්ද මේ උම්මට කිව්වා මේ හොඳට බත් කාලා සනීපෙට ඉන්න කිව්වා බං ඒ එතකොට මං බෙල්ලෙන් අල්ලන් එක කිව්වේ බෙල්ලෙන් අල්ලන්ද මේ හරියට කාලා බීලා නැති නිසා මගේ බෙල්ල හීනි වෙලාලු ඔව් අල්ලලා හොල්ලලා තමයි කිව්වේ බෙල්ල මහත් කරගන්න කියලා අනේ අනේ බං සිරාවටමද කියන්නේ කවුද උන් හොඳ අර ජෙම් බිස්නස් කාර්යයේ පුතාගේ මැරියෝ ඈ උම්මකටද බං මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ඔබ දන්නේම නැද්ද ඔය ජෙම් බිස්නස් කාර්යයේ පුතානේ අමායට ට්‍රයි කරන්නේ උන් හිතන් ඉන්නේ අමායාගේ බෝයිෆ්‍රෙන්ඩ් උඹ කියලා උන් ඇවිල්ලා තියෙන්නේ උඹව අඩිය අඟලට තලන්න වෙලාවට මාව වහුණි යකෝ අමායාගේ බෝයිෆ්‍රෙන්ඩ් මම යකෝ උන් දන්නේ නැද්ද මං අමායා මගේ යාළුවෙක් විතරයි කියලා ඔව් ඒ උනාට උන් හිතන්නේ උඹ අමායාට සෙට් වෙලා ඒක නිසා අමායා උන්ට කැමති නෑ කියලා මගුලක් නේ බං ඒක මගුලක් නේ නං මේ මගුලව මගුලක් වෙන්නේ උඹ මෙහෙම හිටියොත් උඹ අමායාට මේක තේරුම් කරලා දීපන් මේ උඹට පැණි හලන්නේ නැතුව කෙලින්ම උන්ට කැමති වෙන්න කියලා මේ උඹට මොනවද කිව්වේ එහෙම මොනවත් කිව්වේ නෑ මේ හරි හරි කිව්ව ටික කියපන්කෝ අමායාව අත්තරින්න කියපන් නැත්තම් උඹව මැණික් වලට පතලේ තියලා ගරනවා කිව්වා මින්දාර වරෙන් වරෙන් ඉතින් මේ මට ඉක්මනට යන්න ඕනේ හරියද ටවුන් එකට ආපු ගමන් ආවේ ඇයි ටවුන් එකේ කාව හරි මීට් වෙන්න තිබ්බද එහෙම ඉතින් ස්පෙෂල් කෙනෙක් මට නෑ කියලා දන්නවනේ ඒක එක අතකට හොඳයි මොකද මචං ඔය කොල්ලෙක්ගේ ලෝකේ හිර වුණාම අපිට අපේ වැඩක් කරගන්න බැරි වෙනවා කොල්ලෝ තමයි ඇතුවත් බැරි නැතුවත් බැරි කොල්ලෝ මොකද මොකද උඹ නිකන් ඒක රවුම් කරලා කිව්වේ හතරස් විදියට තමයි මං කියන්නේ ගියේ ඒත් කියවුනේ රවුමට ඒක නෙවෙයි උඹ කතා කළාද සදෙවුට අහන්නකෝ මං කතා කරන්න තමයි හිතාගෙන හිටි හැබැයි ඊයේ පාටියකදී මට යව හම්බෙන් හම්බුණානේ සිරුරට ඕනේ සදෙව් හරි හොඳයි සංජනා වෙනස්ම විදියකට හිතන තේරුම් ගන්න බැරි කොල්ලෙක් ආව් අම්මා ඉතින් ඇයි එහෙම කියන්නේ ඊයේ රෑ මං එයාගෙන් ආයෙමත් අහලත් එයා කැමති වුණේ නැහැ මගේ YouTube channel එකට interview එකක් දෙන්න ඒ ඇයි මචං ඒ අනේ මන්දා මේකයි එයා හිතාගෙන ඉන්නේ මම සල්ලිකාරයෙක් කියලා එයාට සල්ලිකාරයෝ ඇලජි. ඒ කියන්නේ පොර කැමතිම නැහැ.
මං ඔබට එන්න කිව්වේ ඒ ගැන කතා කරන්නම තමයි. අම්මේ යන්තම් ඔෆිස් එකට ආවම ආවනම් තමයි. ඉතින් මේ උඹ හැබැයි මේ අරකිත් එක ගේමට යන්න එපා හරිද? අරකි? මින්දාර? ඒ පාර බම්බුවක් කියනෝ මින්දාරි නෙවෙයි බං අමායා එක්ක. අමායා එක්ක මොකටද බං මං ගේමට යන්න? ඒ දැන් අර අර ජිම් බිස්නස් කාර්යයාගේ පුතාගේ මැරියෝ ඇවිල්ලා උදේ මගේ බෙල්ල නිකන් අර පොඩක් අත ගාලා වගේ එහෙම කේසයක් කරානි. ඒකට උඹ මම නිසා ඒ ගේම ඉල්ලන්න යන්න අවශ්‍ය වෙන්නේ නෑ. නෑ 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 නෑ. උඹ නිසා නම් කොහොමත් ගේම ඉල්ලන්නේ නෑ. ඔව්. ඈ ඒකෙන් මං ගේම ඉල්ලන්නෙත් නෑ. ඒත් මචං මේක මේ විදිහට වාත වෙවියන්න බෑනේ. හොඳින් හරි නරකින් හරි විසඳ ගන්න ඕනේ. නැත්තම් මේ කොහෙවත් යන පරිප්පුවක් කන්න ගිහලා මට හිරෙත් යන්න වෙනවා. වරෙන්කෝ යන්න. Morning. Good morning, Sadhu. Ammu. Good morning. Haan, mokada nika mala panela wage. Ai Sadhu? Me. Umba kata arinne pa. Mewa dan metana visanda ganna giyot, ubata program ekata yanna wenne ne. Sadhu, uba palan program ekata? Api mewa passe himita bala gamu. Passe? Monada passe bala ganne? Me? ඒ මොකද වෙලා තියෙන්නේ? බෙල්ලේ පොඩි අවුලක් තියෙනවා ඒක පේනවද? නෑනි. වෙලා තියෙන දෙයි වෙන්න තියෙන දෙයි මම පැහැදිලිවම ඔයාලට කියලා දෙන්නම් ප්‍රෝග්‍රෑම් එක ඉවරුනාට පස්සේ. ඉන්නකෝ මම දැන් යනවා ප්ලේලිස්ට් එක ගන්න. මම ප්ලේලිස්ට් එක ගත්තා. ආ. මන් දන්නවා නේ ඉතින් එන්නේ පරක් වෙලා කියලා. ඉතින් බලහන් සදෙව් මං කට කැඩෙනකම් උඹට කියනවනේ මේ කෙල්ල කොයිතරම් සපෝට් එකක් උඹට දෙනවද කියලා. අනේ මේ මගේ අකවුස ගන්නතු ඉන්නවද? උඹලටත් පිස්සු උඹලත් එක කතා කරන්න මටත් පිස්සු. මේ ලහිරු මොකද බං අර සදෙවුට තද වෙලා තියෙන්නේ? උදේ ඉඳලා මේ මගේ බෙල්ලේ අමාරුවක් ගැන මං ඌට කියනවා. ඒක අහලා මං හිතන්නේ බින්දාර මගේ තාත්ති අඳුරනවා ඔය සදෙව වැඩ කරන රේඩියෝ චැනල් එකේ CEO මැඩම්ව. වව්. ඔයා මේ ජෝක් එකද කරන්නේ? නෑ නෑ සීරියස් කියන්නේ. මං ඊයේ තාත්ති එක කතා කළානේ. ඉතින් නංගේ ඔබ හිතාගනින් ඔබේ YouTube චැනල් එකේ ඉන්ටර්විව් එක දෙන්න සදෙව් කැමති වෙනවා කියලා. හැබැයි ඒක එහෙම වුණොත් පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ද මොකද ඒ පාර ප්‍රශ්නේ? නෑ ඉතින් මේ අපි එහෙම කළොත් සදෙව් මාත් එක්ක තරහ වෙන එකක් නැද්ද? අයියෝ මචං. දැන් එතකොට උඹට ඕනේ රැවුලයි කැඳයි දෙකම බේර ගන්නද? ආ? බොසාගේ මූඩ් එක නම් අද හොඳයි වගේ. Good morning අයියේ. ආ මෝනි මල්ලි. ඔබ බීම් එකට යන්නද? ඔව් අයියේ ෂෝ එකනේ. හරි. ෂෝ එක කරලාවිල්ලා මාව හම්බයන් මල්ලි. ඔබ එක්ක මට ටිකක් කතා කරන්න ඕන. ආ ඇයි අයියේ මොකක් හරි අවුලක්ද? අවුලක් කියන්නේ අවුලක් වෙන්න කලින් තමයි මම මේ උඹට කියන්නේ. ඇවිත් හම්බයන්කෝ. හරි අයියේ හරි. ෂෝ එක ඉවරෙච්ච ගමන් මං අයියා වෙයිලා හම්බ වෙන්න. ආ මේ ඔබ ෂෝ එකට යන්නේ ප්‍රෙපරේෂන් එහෙම කරලා නේද? අනේ ඔව්වයි. ඇයි කවුරු හරි කිව්වද මම ප්‍රිපරේෂන් කරගන්නේ නැතුව ෂෝ එකට යනවා කියලා? නෑ නෑ කවුරුත් කියන්න ඕනේ නෑ. මං උඹේ වැඩපිළිවෙල දන්නවනේ. ඉතින් කොහමද? හරියට උඹ ෂෝ එකට ගිහිල්ලා වරෙන්කෝ. මට පේන්නේ මොකෙක් මාරි ගෝතේක් ලොක්කට ගිනි ගෙඩියක් දීලා වගේ. දැන් අපි මොකද කරන්නේ සංජනා? සදෙව්ගේ වැඩේටද? හරි හරි මචං. උඹට ඕන ඉන්ටර්විව් එකනේ. ඒක වෙයි. දැන් අපි අපේ වැඩ ගැන කතා කරමුකෝ. අපේ වැඩේ කිව්වේ? මට වෙඩින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ටිකක් ග්‍රෑන්ඩ් වෙඩින් එකක්. ඉතින් මචං ඉවෙන්ට් එක බාර ගන්න වෙන්නේ උඹටයි මටයි අපේ ටීම් එකටයි. කවද තියෙන්නේ? තව මාසෙයි තියෙන්නේ. අපි ඒකට රෙඩි වෙමු. ටීම් එක අනිත්‍යත් ගෙන්නලා පොඩි මීටින් එකක් දාගමු. මේ සදෙව්ගේ ෂෝ එකට වෙලාව හරි. මේ රේඩියෝ එක පොඩ්ඩක් අහමුකෝ. යම්කෝ යගේ රූම් එකට. හරි හරි යම. ආයුබෝවන්. ඔන්න අදත් අලුත් මලුත් දවසක්. ලස්සනම ලස්සන සින්දු ගොඩාක් අරගෙන මං ඇවිල්ලා ඉන්න ඕගලගේ ගෙදරට. ඕගලන්ට පුළුවන් වෙනද වගේම අපේ සුපුරුදු දුරකතන අංකයට කතා කරලා ඔයා කැමතිම ගීතය මගෙන් ඉල්ලගන්න. එහෙනම් මුලින්ම මං අද තෝරගත්ත ලස්සනම ලස්සන ගීතය ඕගලන්ට අහන්න දීලා අපි ඉක්මනට මේකතු වෙමු. ඔයාගේ මගේ අපි හැමෝගෙම ජීවිත ගැන කතා කරන්න. මේ
සංජන අපිත් කෝල් කරලා සදයෝගින් සින්දුවක් ඉල්ලගමුද? පිස්සුද මචං? අපි අපේ පාඩුවේ වැඩක් බලන් ඉමු. ඉන්නකෝ ඉන්නකෝ. හරි හරි. ෆෝන් එකේ රින්ග්ස් යනවා. අනේ ඇත්තමයි මින්දාර උඹට නම් පිස්සු. ඒක ඇත්ත. මට දැන් පිස්සු තද වෙලා තියෙන්නේ. හෙලෝ. හෙලෝ. කවුද මේ අපිට මුලින්ම කතා කරන්නේ? සින්දුව කිල්ලන කලින් කියන්නකෝ බලන්න ඔයාගේ නම. මම බරලස්කමයි මින්දාරා. ආ මින්දාරා. අහල පුරුදු ලස්සන නම. මින්දාරා. මොනවද කරන්නේ? මම ගොඩක් දේවල් කරනවා. වෙඩින් ඉවෙන්ට්ස් කරනවා. තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ වෙඩින් එකත් අපිට කියන්නකෝ. අපි ඒක ලස්සනට කරලා දෙන්න. මින්දාරා. ඔයාගේ මගේ කතාව මුළු ලංකාවකම අහගෙන ඉන්නේ. මම මුලින්ම කිව්වනේ මේ කතා කරන්නේ අපේ ජීවිතය ගැන කියලා. එදී මොකද්ද ඔයා මගෙන් ඉල්ලන සින්දු? සින්දුව නම් මෙහෙමයි. කෙල්ලෙක් කොල්ලෙක් පස්සෙන් එල්ලි එල්ලි යනවා. කොල්ල ගණන් උස්සනවා. අන්න ඒ වගේ දෙයක් ගැන කියවෙන සින්දුවක් දෙන්නකෝ. හොඳයි. බලමු ඒ වගේ සොන්ග් එකක් මට තෝරගන්න පුළුවන් වෙයිද කියලා. ස්තුතියි මින්දාර අපිට කතා කළාට. සුබ දවසක්. හෙලෝ හෙලෝ. ඔව් කියන්න මින්දාර. මං දන්න ගර්ල් කෙනෙක්ගේ YouTube channel එකකට ඔයාගේ ඉන්ටර්විව් එකක් ඉල්ලනවා. අනේක දෙන්නකෝ. හොඳ ළමයානේ. අයියෝ. මං හිතන්නේ මින්දාරට මම උත්තර දෙන්න කලින් මින්දාරගේ දුරකථනය විසන්දි වුණා. අපරාදේ. කමක් නෑ, අපිට තවත් අසන්නියක් ඉන්නවා. කවුද මේ? අයියෝ බලන්නකෝ, හිතලම කට් කළා ෆෝන් එක. මචං මේ උඹ නම් ඉල්ලගෙනම වැඩේ වණ කරගන්න යන්නේ ඔන්නේ. යකෝ, මුළු රටකම කෙල්ලෝ ආදරය කරන කොල්ලෙක් ඔහොම රේඩියෝ චැනල් එකකින් ලෝකෙට මැහෙන බයිට් කරන්න එපා බං. උඹට පිස්සුද? ඔය පටන් ගත්ත විතරයි. ඊළඟට බලන්නකෝ වෙන දේ. මෑ ලයියෝ, දැන් ඔය කචල් එකට සදව් මාත් එක්ක රොපු වෙලා දින්නේ. ඔය දැන් මගෙන් දැහුවේ උඹ? ඔව් ඉතින් උඹ නේ ලයියා, උඹෙන් තමයි ඇහුවේ. මේ සදෙව් ඉන්නේ බම් පට්ට මලෙන්. තව පොඩ්ඩෙන් අර ජෙම් බිස්නස් කාර්යයේ පුතාගේ මැරියෝ සදෙව්ගේ බෙල්ල ගලවලා මගේ අතට දෙනවා. ඉතින් එයාලා මොකටද මගේ දේවල් වලට සදෙව් පස්සේ පන්නන්නේ? උන් හිතන් ඉන්නේ උඹ සදෙව් එක පැටලිලා කියලා. මං දවසකුත් රණුකට කිව්වා මං එයාට කැමති නැහැ කියලා. රණුකට නෙවෙයි, මර මැරයන්ට ගියහන්. උන් දන්නේ නැහැ ඒක. අනිත් එක ඉතින් මම නොදන්නේ. උඹ රණුකත් එක්කත් පොඩි මෙව් එකක් තිබ්බනේ. සදෙව්ට හිත ගිය ගමන් රණුකවත් ඇරලා දැම්මා. මං රණුකගෙන් අයින් වුණේ යාට තව එෆයර්ස් තිබ්බ හින්දා. අනික රණුක එක්ක මගේ එහෙම ලොකු එෆයර් එකක් තිබ්බේ නෑනේ. අනේ මේ පළයන් යන්න බොරු කියන්නේ නැතුව මම දන්නවනේ උඹ ගැන. හිමි ඕන්න සදෙව් වෙනවා. මේ පොඩ ෂේප් එකේ ඉඳපන් ඈ. හමාය. ඔයා ගන්නකෝ ෆෝන් එක. අපි දැම්ම මේ අවුල ලිහාකම්. ගන්නකෝ ෆෝන්. මේ දැම්ම මොකද කරන්න ඕනේ? ඔයා ඔය රණුක කියන මෑන්ට කෝල් එකක් අරගෙන කියන්න ඔයාගේ මගේ එෆයර් එකක් නෑ කියලා. ඔයා දැම්ම අරන් කියන්න. නෑනේ. ගණින් ඉදින් කිව්වනේ. හෙලෝ මින්දාරා. කියන්නක්කේ. මින්දාරා කොහෙද ඉන්නේ? සංජනාගේ ගෙදර අක්කේ. ඇයි? ඔයා දැන් ගෙදර ඉන්නකෝ. ඔයාව හම්බ වෙන්නේ කෙනෙක්ගේ. ඔයා ඇත්ත එක ටිකක් කතා කරන්නකෝ. මොකක්ද අක්කේ? කවුද මාව හම්බ වෙන්නේ? ඇයි මං එයායික කතා කරන්න ඕනේ? කිව්වම අහලා ගෙදර ගිහින් ඉන්නකෝ. යන්නකෝ. සංජනා, එහෙමනම් මම යන්නම් කෙල්ලේ. මේ අක්කා කිව්ව කතාවට උඹ අවුල් වුණාද? මට බයක් නෑ කෙල්ලේ. කොහොමත් මම අවුල් වෙන වැඩවලට අක්කමාව පටලවන්නේ නෑ. මත් එන්න දෙක්කෝ. එපා, මං යන්න. හරි. මේ උඹ බය වෙන්න එපා හරිද? සදෙව්ගේ වැඩේ මං කරලා දෙනවා. මොන වැඩේද? අයියෝ මචං, උඹේ චැනල් එකේ ඉන්ටර්විව් එක. දැන් කොහොමද කරන්නේ ඕක? උඹට දැන් සදෙව් කියපු එක ඇහුන්නේ නැද්ද? දැන් ගණින් ඔය ඔබ සේව් කරලා තියෙන සුදුමැණික් අයියා කියලා ගණින් ඉතින්. අරගෙන ඔයා කියන්න මගෙත් එක කිසිම ෆෑකක් නැහැ. ඒකින්ද ඔයාගේ ප්‍රශ්නවලට මාව අල්ලගන්න එපා කියලා. ඒත් එක්කම මගේ බෙල්ලත් අල්ලන්න එපා කියලා කියන්න. ඒ කියන්නේ ඔයාලා ටික මාව අල්ලලා දීලා හැමෝම පැත්තකට වෙන්න හදනේ? ඔව් ඉතින් උඹ දාගත්ත ලෙඩවලට උඹ ප්‍රතිකාර කරගන්න වැරෙන්න මුගේ මගේ බෙලි දෙක පලි නෑ නේවට. පව්. දැන් නම් අමායගෙන දුකත් හිතෙනවා. හරි එහෙනම්. ඉන්නකො මං දැන් කෝල් එකක් ගන්න එහෙනම්. මේ අමාය, ඔයා පැහැදිලිව කියන්න ආයේ මාව මේකට පටලව ගන්න එපා කියලා හරිද? මොකද උන් හිතාගෙන ඉන්නේ ඔයා මං හින්දා මෑන්ට පොල්ල තියන්න හදනවා කියලා.
මේ ෆෝන් එකේ රින්ග්ස් යනව නේද? හෙලෝ රණුග. ආහා කියන්න ඩාලින්. කොහමද? කොහමද වඩ මේ දවස්වල? අම්මා ඩාලිනුත් කියනවා බං. කෑවන්න බං. මේ රණුග. ඔයා උදේ සදයේගේ රූම් එකට ඇයි මැරෙව වගේ කියාවේ? ඕනේ යව්වයි. දැන් තියෙන දෙන්නට රෙඩි වෙලා ඉන්නේ. හොඳේ. ඉරනම කොහොම විසඳේවිද කියලා බලමු. දිගටම ඔයා ඔහොම කරගෙන යන්න රණුග. මං සදෙවට ආදරේ. ඔව් මං ගොඩක් ආදරේ. අනික සදෙව මට ඊටත් වඩා ආදරේ. ඔහ මතක තියාගන්න. සදෙව ඉන්නකම් ඔයාට කිසි දෙයක් කරන්න ලැබෙන්නේ නෑ මට. ඔයාට පුළුවන් දෙයක් කරගන්නකයි තියෙන්නේ. බයි. හරිද? දැන් ඕක නේද ඔබට කරගන්න ඕනකම තිබ්බේ සදෙව. අංජුල මනම් පෙරිගේ රචනයක්. සංස්කරණය හඬ සංකලනය යසිත වික්‍රමවර්ධන. ඔබ මගේ වේවා.